ගරු ස්වාමීන් වහන්ස වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සිටින බවට සාක්ෂි තියනවාද? ඒක සත්‍යයක්ද? ඒ වගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියනවාද? මේ ග්‍රහලෝකවල ජීවත් වන අයයි කියන ජීවීන් බුදුරජාණන් වහන්සේ සරණ ගියායේද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවීන් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ නෝනා. තේරුණාද? දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණකොට වෙනයන් තියනා වූ ග්‍රහලෝක හරි කොයි හරි බුදුරජාණන් වහන්සේ සරණ ගියායි ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ලෝකයේ වගේම නෝනා අප්‍රමාණ මනුස්ස ප්‍රජාවන් ඉන්න ලෝකයක් තව තියෙනවා නෝනා. තේරුණාද? ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ උතුම් සමාධියකින් පසු වෙලා ඉන්නකොට නෝනා වෙනින් මිනිස්සු ජීවත් වෙන ග්‍රහලෝකයක් ආරමුණු වෙලා තියෙනවා. ඒ ග්‍රහලෝකයේ නෝනා උන්වහන්සේද දකින්නේ ඒක සම්පූර්ණයෙන්ම કૃතිමව හදාපු ලෝකයක්. કૃතිම පරිසරයක් එතන තියෙන. මේ ගහකොළ, ගහවැල්, ඔය පළගෙඩි ඒවා මොනවත් ඒකේ නැහැ. තේරෙනවද? ඒක හරිම કૃතිමම හැදුවා වූ ඉතාමත් මේ දියුණු තාක්ෂණයක් තියෙනා වූ පරිසරයක් ඒක. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ දකින්න එකන විශාල පාරක් එක තැනකින් මාර්ගයක් තව තැනක මේ ළමයි සෙල්ලම් කරන උද්‍යානයක් තේරෙනවද ඒකන තියෙන්නේ තේරෙනවද ඒ පාර ඇවිල්ලා නෝන හරියට මේ අපේ මේ මේ ඔය දැන් අලුතෙන් හදලා තියෙන ඔය හයිවේ පාරවල් තියෙන්නේ ඒ වගේ ඉතාමත් තියුණු තාක්ෂණයක් තුල හදපු නවීන මාර්ගයක් ඒක තේරෙනවද එතන මේ සෙල්ලම් කරන්න ඇවිල්ලා මේ ළමයි 20 දෙනෙක් විතර කණ්ඩායමක් ඉඳලා තිනවා ඒ ළමයි 20 දෙනා මේ අඩි දෙකමාරක් තරම්වත් උස නැහැ මේ ළමයි 20 ගානම ඇඳලා තියෙන එකම යුනිෆෝම් එකක් වගේ තේරෙනවද කොහොම එක ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෝ වගේ ළමා පිරිසක් වැඩිහිටියොත් ඉඳලා තිනවා ඒ වැඩිහිටියොත් අඩි 4කට වඩා එතන උස වෙලා නැහැ ඒගොල්ලෝ එතන මේ සෙල්ලම් කරනකොට නෝන එක යානයක් ඇවිල්ලා තිනවා ඒ යානේ ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අර මේ ඔය වෙසක් කාලේට හදන අර බක්කි කූඩු වගේ තියෙන්නේ හතරස් කූඩු තියෙන්නේ ඒ වගේ කූඩුවක් වගේ එකක් ඒ යානෙන් තව ළමයි පිරිසක් බහිනවා ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා තේරෙනවද કૃතිමව හැදුවා වූ නගරයක් ඒක කිසිම ගහක් කොළක් කිසිම දෙයක් එහෙම නැහැ ගලක් වැලි ගැටයක්වත් පේන්නේ නැහැ සනීකර કૃතිමව හැදුවා වූ දෙයක් કૃතිමම හැදුවා වූ නගරයක් එතකොට එහෙමනම් නෝනා මේ ලෝකේ අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවන් ලෝකේ සිටිනවා තේරුණාද තාක්ෂණයේ අතින් දියුණු අය නමුත් ඒ වෙලාවේ නෝනා එතන එක මහත්යෙක් ඉඳලා තිනවා අඩි 4ක් විතර උස ඒ මහත්යා පැලඳගෙන ඉඳලා තියෙන මේ යුරෝපීය ඇඳුමක් තියෙන මේ දික්කල්සම කෝට් එක දාලා ඒ යුරෝපීය ඇඳුමක් තමයි යා පැලඳගෙන ඉඳලා තියෙන්නේ තේරෙනා මේ කියන දේ දැඩි විදිහට කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තේරෙනාද නමුත් ගන්න කෙනෙකුට මෙතන ගන්නත් පුළුවන් දෙයක් තියෙනවා තේරෙනාද එහෙනම් අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවක් ලෝකේ ජීවත් වෙනවා නමුත් ඒගොල්ලොත් මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි තේනත් පත්‍ය සම්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි. දැන් අපි කියමු ওই නාසා ආයතනය වගේ ආයතන තියෙනවානේ. ඒවයේ ඉන්න මහත්තුරු මුළු ජීවිතේම උපාදානය කරගෙන ඉන්නේ මොනවද? ওই ග්‍රහ ලෝක, වෙනත් ලෝක, ඉර හඳ තාරකා ඔව තමයි උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ මුළු ජීවිතේම පරීක්ෂණේ පවත්න්නේ මේ පිට රටේ ඉන්න ওই ග්‍රහ ලෝක වෙනත් මිනිස්සුයෝ ගැන තමයි. මේගොල්ලෝ මැරෙන වෙලාවෙදි නෝනා මෙවැනි උපාදානයක් සකස් වුණොත් මේගොල්ලෝ ගිහිල්ලා ඒ කුරුමිට්ට වෙලා ඒ ග්‍රහ ලෝකවල ඉපදෙනවා. එහෙම තමයි මේ ලෝක ප්‍රජාවේ ස්වභාවයයි පරිසම්පන්න ක්‍රියාවලියක් මේ යන්නේ තේන්න. එතකොට මේ ග්‍රහ ලෝකවල ඉන්නේ මේ ග්‍රහ ලෝකයේ ගැන වෙහිතලා ඒගොල්ලොත් මේවා ගැන පරීක්ෂණක පවත්වමින් ඉන්නවනම් මැරෙන වෙලාවට ඒවා ඒගොල්ලන්ට උපාදානිය වුණොත් ඒගොල්ලොත් ඇවිල්ලා මෙහි ඉපදිලා ඉන්න පුළුවන්. තේන්න ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ කොහේ මිනිස්සේ ජීවත් වුණත් ඒ සෑම මිනිස්සෙක්ම මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය යටත්වයි ජීවත් වෙන්නේ නෝන. එනිසා ලෝකේ කොතනකවත් වෙනත් මනුස්ස වාසයක් වාසස්ථාන නැහැ කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. අර ස්වාමීන් වහන්සේ දැක්ක උදාහරණයක් තමයි මම මේකට යම් මේ ශක්තියක් ගන්න මතක් කළේ. තේරෙනවද? ඒ නිසා එවැනි අයගෙන් අපිට බලපෑම් වෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලෝ අපිට වඩා තාක්ෂණයෙන් දියුණු අපිට වඩා දියුණු జాතියක් තේරුණා අපේ කොතැනකවත් දෙවෙනි නගරයක් නැහැ කොළ කෑල්ලක් බිම වැටිලා නැති වැලි කැටයක් ගල් කැටයක් බිම වැටිලා නැති තැනක් ඒවා නිකම් මැදපු දේවල් වගේ ඉතාමත් පිරිසිදුව ඉතාමත් තියුණු තාක්ෂණයෙන් යුතු දේවල් ඒ නිසා නෝනා ඒගොල්ලන්ගෙන් අපිට බලපෑමක් නොවේ කියලා අපිට නම් කියන්න බැහැ ඒක අපි දන්නේ නැහැ නමුත් එවැනි දේවල් ලෝකෙ තුන තියෙනවා නෝනා ධර්මයේ කොතැනකවත් ඒවා එරෙහි නැහැ බුදුරයන් වහන්සේ සහස්සී දසසහස්සී ලෝක ධාතුන් ගැන අපිට කියලා තියෙනවා ඒ නමුත් ඒගොල්ලෝ තෙරුවන් සරණ ගියා එනම් නෙමෙයි තේරෙන එහෙම කට්ටියක් නම් නෙමෙයි මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයන් තුල ජීවත් වෙන අය